ලඟට ඇවෙන ප්‍රශ්නය තමයි නමුත් ඒ වරද නැවත නොකර සිටීම හරි නමුත් සිද්ධ වෙච්ච වැරදිවලට මොකදවෙන්න. ඒ අකුශල කරම අපි පසු පසේ නවානේ ඒ ප්‍රශ්නය අපට නවා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා අතරනවා අපට අකුශලය දැන් සිද්ධ වෙලා ඉවරණං එක දැ නොවනා කරන්නට බැහැ දැංග අපට කරන්න පුළුවන් එකම දේ ඒ අකුසල කර්ම විපාකය මත්තුව වෙනකොට දැඟ අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි අකුසල කර්ම විපාකය මතුවීම වලක්වා ගැනී වලක්වා ගන්නට බැරිනං අවම කර ගැනී. අවම කරගන්නටත් බැරිනං ඒකෙන් ප්‍රයෝජනයක් ගැනී. ඔය විදිහයට අපට ඒ තත්වය වෙනස්සකට පරිවර්තනය කරගන්න පුළුව. අපි දැන් අවස්ථා තුනක් කිව ගත් අවස්ථාතුන අකුසල කර්ම විපාකය මතු නොවී වලක්වා ගන්න ළ. දෙවෙනි ක්‍රමය තමයි අකුසල කර්ම විපාකය අවම කරගන්නට පුොළො. තුවෙනි අවස්ථාව තමයි මතුවෙන අකුසල කර්ම විපාකයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළො. දැන් පළවෙනි අවස්ථාව ගත්තහම අපි අතින් අකුසල කර්මයක් සිද්ධ වුනාා දැන්ඒක ආපහු හරවන්නට බෑැ සිදු වෙලා ඉවරයි. තතෙක් මැරුුණා හොරකමක් කලා මොකක් හෝ අපි ඇතින් වරදක් සිද්ධ වුණා. දැන් එතකොට, ඒ අකුසලකර්මය මතුවීම වලක්වලා එක යටපත් කරන්නට ඕන නම් හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනාක හැම කුසලා කුසල කර්මයක්ම අනිවාරයෙන් විපාක දෙනවා කියල එකක් නෑ. අපට බොහෝ අකුසලකර්ම යට කරන්නට පුළුවන් කොහොමද ප්‍රයෝග සම්පත්තිය එවගේ බොහෝ කුසලකර්ම මතු කරලගන්නට පුළුවන් කුමකින්ද මකද ප්‍රයෝග සම්පත්ය කියලකැන්නේ සිතුවිලි වච්චන ක්‍රියා සහ බාහිර පාරිසරික සාධක යහපත් ප්‍රතිඵලයක් ඇති වෙන හැටියට හැසිරවීම. දැන් අපි සසරේ යම් කිසි අකුසලයක් කරලා තියෙනවනම් ඒක මතු වෙලා විපාක දෙන්න පුළුවන්. හැබැයි ඒ විපාක දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේ මතුවෙන හේතුසාදක. එදො මේ මොහොතේ අවශ්‍ය හේතුසාක මතු නොවනුත් ඒ කුසලයක් වනත් අකුසලයක් වනත් දෙ එකක යට පත් වෙලා යන්නට පුළොන් දැඟ උදාහරණයක් හැටියට ගත්තොත් අපට අක්කාලය මැරැන්නට හේත්තුවෙන කර්මයක් අපි සතුව තියෙනව කියලා හිතයි එතකොට ඒ අකුසල කර්මය මේ වෙලාව මතුව වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ අකුසල කර්මය විපාක දෙන්න සුදුසු සාධක මෙතන ගොඩ නැගෙනව නන් තමයි ඒ අකුසල කර්මේ වහා ස්මතු වෙලා විාක ඒ සාධක ටික අපට වෙනස් කරන්න පුළුවන්න්නම් යට කරන්න පුළුවන්නං අහෝසි කරන්න පුළුවන්න්නම් අරකුශෂල කර්මය එහෙමම යටපත් වෙලා යන්නටත් පුළුවන් එක ඇන්න දැන් අකාලේ මැරෙන්න්න නම් හදිසි යන තුරක් සිදුවීම හෝ එහමනැත්තං අවිචාරවත්ව අපි කටයුතු කරන්න ට්‍රයාම නිසා යම්කිසි අන තුරක් සිදුවීම හෝ ස්වබාදහමෙන් පුද්ගලයකුගෙන් එහෙමනත්තන් තමන්ගෙම ප්‍රයාාකාරීත්ය තුළ ක්‍රම තුනෙන්න්නේ අපට කරම විපාක දෙන්නේක ස්වබාදහමින් හේතුවක් මතුවෙන් ස්වවාාදහමෙන් හේතුවක් මතුවෙන ඕනම් අපටඒ පහසුනය මඟහරවන්න. නවත් අන්න පුද්ගලයන්ගේ අපේ ජීවිතේ විනාස වෙන්නට කරුණු පැමිණෙනොවනම් ඒව පුළුවන් තරන් අපට අවම කරගන්න පුළුවන්. ඉළඟට තමන්ගේ නොසැලකිලිමත් බව නිසා තමන්ගේ ආවේගකාරී බව නිසා තමන්ගේ ගැටුම්කාරරි මානසික තත්ත්වය නිසා අපට යම්යම් හානි සිද්ධ වෙනවානම් ඒ ස්වභාවේ පාලනය කරගත්ත හම වලක්වා ගත්තහම අපට අර අකුසලේ මත්තු නොවී යටකරගන්නට පුළුව. අන්නේ විදිහට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිට සාධක වෙනස් කර ගැනීම තුළ බොහෝ අකුසල් යට කරගන්න පුළන් දැන් ඩෙංගු මාරාන්තිකයි. නොවත් වලක් කොහගන්නට පුළුවන්. ඒන්නේ අනිවාරෙන් අපි ඩංගු හැදිලා කාල මරෙන් ඕන කියලා නියම යට නෑ. එම කාලේ මැරෙන්් හේතුවන කම තියන්න පුළුවන් නොත් ඒ යට කරගන්න. ඒවගේම ප්‍රෝණාව සංගතය පැතිරියනෝ වෛරසය පැතිරියනො. අපි හැම දෙනාමේ වය ශරීරගත්ත කරගෙන රෝගිවෙන්න්න ඕන විනාසවෙන්න ඕන කියලා නියමයක් නෑ. ඕනනං අපට පරිස්සම් වෙලා ඒ තත්වයන් වෙනස් කරගන්නට පාලනය කරගන්නට පොළුවන්. අන්න ඒ විදිහට අකුසලකර්ම තිබිච්ච පමණටම විපාක දෙන්නෙ නෑ. විපාක දෙන්නේ. පරිසරයක් හැදුණුත් සිතුවිලි වච්චන ක්‍රියා සහ බාහිට සාධකවලින් තමයි පරිසරය ගොඩනගේ ඒ තත්ත්වය අපට වෙනස් කරන්න පුළුවන් වනු ඒ අපුසලේ සම්පූර්ණී යටපත් කරගන්නට පුළුවන්කම තියෙන කියකට දෙවැනියවස්ථාව තමයි අපට යටපත් කරගන්න සම්පූර්ණයෙන් ඒ හෝසි කරගන්න යට කරගන්නට බැරිවුණත් එකටිකක් අවම කරගන්නට පුළුවො අවම කරගන්න මොනව දබට කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කන ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්නට කුසලය හැටියට අපි අතතිෙන් සිද්ධුවනේ ප්‍රාණගහතය නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසලේ තමයි අබහෙදා ප්‍රාණගහතය කියලා කැනෙ ඒ සතාට ආවුසත් තිබුණ කර්මයයක් තිබුණ තව කලක් ජීවත්වෙන්න අවකාශයක් තිබුණත් තැන් අපි මැදිහත් වෙලා ඒ සතාගේ ආවුසත් තිබියදී කර්මශක්තියක් තිබියදී අතර මග ඒ සතාගේ ජීවිතතය අහෝසික දැන් එහි කර්ම විපාකේ තමයි තමන්ටත් අකල්මරණ එළඹීම ඒත්වේ පාලනය කරගන්නට අපට උදව් වෙනවා. අකාලේ මරණයට පත්වෙන්නට යන සතෙකුගේ ජීවිත්‍යය ආරක්ෂා කරේ. ගවයෙක් නිදහස් කිරීම කියන එකම කාරණය අප හිරවෙන්නට ඕන්න ගවේ කරියළුවේ කරිකුකුලෙක්හරි මැස්සෙක් මඳරුවේක්හරි අකාලේ මැරැන්නට යනෝනං ඒක වලක් කලා දිගු කලක් ජීවත්වෙන්න්නට ඉඩ සලස්වා දීමෙන්, අපට අට සංසාරික ප්‍රාණගහත අකුශලයේ යටපත් කරගන්න අවම කරගන්නට පුළුවන් එක බුදුහාම්මුදුරු උපමාවකින් දේශනා කරන්නේ හරියට භාජනයක වතුරස්ල්පයක් තින අපකට ලුණු කැටයක් දාලා කැලතු හම දිය වෙන. දැන් අර භාජනය තිබුණු වතුර ටික ලුණු රස වෙලා. දැන් ලුණුරස වනාට පස්සෙදැන් අපි මේක කුරුගෑවට අර ලළුණු කෙටෙ දැ ගොඩ ගන්නඩ බෑ දැක දිය වෙලා ඉවරයි දැ හේතුව ගොඩනෙගිලා පලය ජනිත වෙලා. දැඟට මොකක්ද කරන්න පුළුවන් දැනුත්තපට යමක් කරන්න පුළුවන් මොකක් දේ තව වැඩිපුර වැඩිපුර ජලයකතු කරන්න පුළුවන්න්නම් මිරිදයකතු කරන්න පුළුවන්න්නම් අර වතුර ටිකේ තියෙන ලුණුවල කරකක්්‍ය ගතිය ටිකෙන්ටික අඩුවන. අඩවෙලා අඩුවවෙලා ගිහිලා ලුණු රස නොදැෙන මට්ටමකටම ඔන්නන් ගේන්නට පුළුව. දැක ලුණු නැතුවනේ ලුණු තියෙනවා හැබැයි තනුකවීම නිසා අර තීවුට ගත්තිය. අලුගතිය අඩුයි දැනෙන ගත්තය අඩුයි අන්නේ වගේ අපට අප ඇද මුලින් කිව්වේ ප්‍රයෝග සම්පත්තිය තුළින් සිතුවිලි වචන ක්‍රියාපාලනය කරගෙන වෙනස් කරගෙන සිහිබුද්ධියයෙන් යුක්තව අපට අකුෂල කර්මය මත්තුවෙන අවස්ථා අහුරන්නට පුොළ දෙවනි ක්‍රමේ තමයි අවස්ථාව අහුරන්නට බැරිවුණට එක ශක්තිය අවව කරන්නපු දුදල කරන්න තුවැනි ක්‍රමේ මයි අප වලක්වන්නම බැරිනා ඒ මත්තුවෙන අකුසල කර්මවිපාකයෙන් ප්‍රයෝජනයක් ගන්නේ ඒ කියන්නේ දැඟ අපේ මහබෝසතාාණන් වහන්සේ අවරුදු හයක් දුෂකරක්්‍රයා කළ. අනික් බෝසත්තුරු ජීවි අරගෙන බැලුවෙන් පස්සේ සමහරවිට සතිකීපයක් මාස කීපයක් තමයි දුස්කරක්්‍රයා කරලාෙ වෙන තන් දවස් කීපයක් ගෞතම් බෝසතානන් වහන්සේට සිද්ධර්ථකමාරයට අවුරුදු හයක්ම දුස්කරක්්‍රයා කරන්න වනා කුමක් නිසාද පෙරරන්න ලද කකුසර කර්මයක් නිසා. දැන් ඒ දුස්කරක්කයා කරඩුනා කියලා උන්වහන්සේ පසු තැවුණේ නෑ කණගාටනේ නෑ ඒ අවස්ථාව යොදා ගත්තා එදා ඉන්දියාවේ යම්තා දුෂකරරථ ක්‍රමතිබුණනං ඒ සියල්ලක්ම පාවිත්ත කරමින් උන්වහන්සේ අදදැකීම් ලැබෝ. ඒ නිසා උන්වහන්සේට කවුරු හරි කෙනෙක් කිව්වොත්හෙම මෙන්න මේ දුෂකර ප්‍රතිපදාව තුළින් නිවන්දකින්න පුළුවන් කියලා. වහන්සට පැදිි කියන්නට පුළුවන් ඒක නිවනට උපකාරවෙනවා අද නැතිද කියලා. එති ඒ අවබෝධය මත තමයි දේ මේ භික්කවේ අන්තා පබ් ජිතන නැසේවෙත්ත අ බ මහනෙනි පැවිද්ධාවසින් සේවනය නොකළයුතු අන්ත දෙකක්තේ නෝ මේ කාමසු කල්ලි කානු ෝගේ සහ අත්තකිල මතානුවගේ අත්තකිල මතානයෝගගේ ලකන ශරරයට දැඩි දුක්්දමින් කරන පුහුණුව ප්‍රතිපදා. ඇති ඒක තේරුුවක් නැහැ කියනෙකුන් වහන්සේ හරරියටටම අවබෝධ කරගත්තේ අත්වෙන්දලා ඇති අත්ෙන්ද තාන්සාරික කකුසල කර්මයක් ඇටියත් එතොට අකුසල කර්මයවි පාකදුන්න ඒ අවස්ථාව තමන් යොදාගත්තා මෙතෙක් ජීවිතේ නොලැබූ අත්දැකීමක් ලබන්න අවබෝධයක් මත්තු කරගයි අන්නේ